අපේ ස්වාමීන් වහන්ස සමාජ අසම්මත ක්‍රියාවන් සිදුවීම බහුලව මේ සමාජයේ සිද්ධ වෙනවා අපි දකිනවා. බුදුදහම සම්මුඛ වෙලා තිබියදීත් ඒ ජීවිතයට සම්බන්ධ කර ගැනීම පසෙකලා සම්මත කර නොගැනීම ඒ වගේම නාමික බෞද්ධයින් පමණක් සමාජයේ ජීවත් වීම විශාල අර්බුදයක් බවට පත් වෙලා අපේ ස්වාමීන් වහන්ස ක්‍රූරාකාරයට මිනිසුන්ට මිය යන්නටත් සිදු වෙනවා. එවන් වූ ක්‍රූරතර සිද්ධීන් කිහිපයක් පහුගිය කාලේ මේ සමාජයෙන් වාර්තා වුණා. එවන් දේ සිදුවන්නේ කුමන අකුසල කර්මයක් නිසාද අපේ ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, දැන් ඔබතුමිය කතා කරන්නේ ඒ වගේ භයානක විපාකයන් සකස් වෙන්නේ කොහොමද කියන කාරණේනේ. ඒක අකුසලයේ පැත්තෙන්. ඒතකොට එහෙමම බලන්නේ ඒකේ විරුද්ධ පැත්ත. කුසලයන් පැත්තෙන් බලවත් ආනිසංසයන් සකස් වෙන්නේ කොහොමද කියලා. කුසලයේ පැත්තෙන් උත් ආනිසංසයන් සකස් වෙනවනේ යහපතට අදාළව. එහෙමයි. දැන් සිදුවත් කුමාරයා සක්විති රජකමේ උරුමේ තියාගෙන අර යසෝදරාව රාහුල වගේ සුන්දර බිරිඳ දරුවක් තියාගෙන රම්මෙසුරම්සුබ මාලිගා තියාගෙන රටේ රජුරුව පුතා වෙලා ඉපදිලා නෝන ඒ සියල්ලම අතහැරලා දාලා යනවනේ නෝන. ඒ සියල්ලම අතහැරලා දාලා මේ දුකෙන් මිදීමේ මාර්ගය සොයාගෙන ඔය කියන අකුසලයෙන් කුසලයෙන් මිදීමේ මාර්ගය සොයාගෙන යනවනේ. එතකොට ඒ උන්නාන්සේට එදා සිදුහත් කුමාරයා හැටියට ඒ සියලු සම්පත් දාලා අභිනික්‍රමණය කරලා ඒ නිවන් මාර්ගය සොයාගෙන යන හිත සකස් වුණේ කොහොමද? සංස්කාරපච්චයා විඥාන, අවිද්‍යාපච්චයා සංකාරා, සංකාරපච්චයා විඥානං, සංස්කාරයන්ට අදාළව සකස් වුණා වූ දැනීම නිසා අර සියලු සම්පත් දාලා ගියා. සියලු සම්පත් අතරේ යසෝදරා වගේ සුන්දර පංචකල්යාණියකුත් හිටියා තමන්ගේ බිරිඳ වෙලා. ඉතින් එහෙනම් නෝන එවැනි සුන්දර සංස්කාරයන් දාලා යන ආනිසංසපක්ෂිකුත් ලෝකේ කියනවා. ඉතින් ඉන්පස්සේ සිදුවත් කුමාරයා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා තමන්ගේ ලේයින් උපන් අර රාහුල කුමාරයා පුංචි කුමාරයා දායාද ඉල්ලද්දි මොකද්ද ඒ පුංචි කුමාරයාට දුන්නේ දායාදේ? උන්වහන්සේට දෙන්න දායාද තිබ්බේ නැද්ද? රටේ රජකම දෙන්න තිබ්බේ නැද්ද? තමන්ගේ රාම්මිසුරම් සුබ මාලිගා පුතේ ඔබටයි කියලා දෙන්න පුළුවන්කම තිබ්බේ නැද්ද? නමුත් ඒ සියල්ල තීද්දී බුදුරජාණන් වහන්සේ දායාදේ හැටියට දුන්නේ නෝනා මේ උතුම් පැවිදි බාවි. ඒ පුංචි දරුවා රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ සුලැඟිල්ල එල්ලිලා පියාණනි මට දායාද දෙන්න, දායාද දෙන්න කියලා පසුපසින් එද්දී බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පැවරුවේ, සාරිපුත්ත මේ රාහුල මගෙන් දායාදයන් ඉල්ලනවා, මට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම දායාදය මගේ දරුවෙක් උදෙසා, මගේ බිරිඳක් උදෙසා, මගේ අම්මා කෙනෙක්, මගේ තාත්තා කෙනෙක් උදෙසා මට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ දායාදය මේ උතුම් පැවිදි ජීවිතයයි කියලා නෝන උතුම් පැවිදි භාවයයි ලබලා දුන්නේ. ඒ තාත්තට ඒ දැනීම සකස් වුණේ කොහොමද? දැන් ඉන්න තාත්තලා ඒ දරුවනුත් අනාථ කරලා, තවත් කොහේ හරි ඉන්න දරුවෙක් දූෂණය කරලා මරලා දාලා ඒත් පවුලුත් අනාථ කරලා තමනුත් දිවිනසා ගන්න තැන්ට පත්වෙද්දි නෝනා අර වගේ ශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක් බිහි කළේ කවුද? සංස්කාරපච්චයා විඥාන, අවිද්‍යාපච්චයා සංකාරා, සංකාරපච්චයා විඥානං. නමුත් ලෝතුරා බුද්ධත්වයට පත්වෙන වෙලාවේ උන්වහන්සේ අවිද්‍යාව නිරෝධය කරලයි වැඩ සිටියේ. නමුත් උන්වහන්සේ තුලත් එවැනි උත්තම දැනීම් සකස් වෙන්න හේතුුණේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් උතුම් සම්මා සම්බෝධිය උදෙසා පිරුවා වූ දස පාරමී ශක්තියමයි. ඒ නිසා නෝනා ලෝකේ කොතනකවත් අපිට වැරදි කියන්න බැහැ. එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ රාහුල පුංචි කුමාරයාට දායාද හැටියට පැවිද්ද දීමත්, ඒ වගේම වර්තමාන තාත්තල, වර්තමාන පෙම්වතුන්, වර්තමාන පෙම්වතියන්, වර්තමාන අම්මලා කරන්නා වූ යම් යම් සිදුවීම් දිහා බලද්දිම නෝනා ඒ දේවලුත් අපිට කොතනකවත් වැරදි කියලා අපිට කියන්න බැහැ. ඒ සෑම ධර්මතාවයක්ම තුළම සැඟවිලා තියෙන්නේ අවිද්‍යාපච්චයා සංකාරා, සංකාරපච්චයා විඥාන කියන ධර්මතාවය. ඉතින් ඔය කියන පොලිසියේ මහත්මයාට අර වගේ අපරාධයක් කරලා තමාටම දිවිනසා ගන්න සිද්ධ වුණේත් ඒ තරුණ ගැහණු ළමයාට තමන්ගේම ගෙල කපාගෙන මීයන් සිද්ධ වුණෙත් නෝනා ඊට අදාළ සංස්කාරයන් ඒගොල්ලන්ගේ පසුපස තිබ්බා. ඒ නිසාමයි ඒ විදිහට කෲර ආකාරයෙන් සමාජයේ හිතන්න බැරි ආකාරයෙන් ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම තුල පැහැදිලි කරන හේතුව කුමක්ද ස්වාමීන් වහන්ස?
ක්‍රූර විදිහට මේ දේවල් සිද්ධ වෙන්නේ හේතුවක් නිසාමයි නෝන. මොකද වර්තමාන සමාජයේ අපි අකුසල් කරන්නේ සැලසුම් කරලා විකෘති ආකාරයෙන් වියරු ආකාරයෙන් තමයි අපි අකුසල් කරන්නේ. එතකොට මේ වියරු ආකාරයෙන් විකෘති ආකාරයෙන් සැලසුම් කරලා අපි අකුසල් කරද්දී ඒ අකුසල් කවදා හරි අපිට විපාකෙට එන්නේත් නෝන. ඒ ආකාරයෙන්ම වියරු විදිහටමයි විනාශකාරී විදිහටමයි. අපේ ස්වාමීන් වහන්සේ මේ සිද්ධියට සම්බන්ධ මේ කාන්තාව ඒ වගේම ඒ පිරිමි පුද්ගලයා මේ දෙදෙනාත් ස්වාමීන් වහන්සේ මේ හා සමානවම කර්මයන් පෙර භවයක සිද්ධ කරලා ඇති නේද? මෙවැනි ක්‍රූර විදිහට මෙවැනි අවාසනාවන්ත විදිහට තමන්ගේ ජීවිත අහිමි කරගන්න. දැන් ඒ දෙන්න මැරිණනේ. දැන් මේ පිරිමි මහත්මයා මැරෙන්නේ දිවිනසාගෙන. එතකොට බලන්න එයා දිවිනසාගෙන මැරෙනවා කියන්නේ එයාට මේ සිද්ධිය කරලා එයාට දිවිනසා ගන්න හිත සකස් වෙන්නේ ඇයි? සංස්කාර පත්‍ය විඥාන. ඒ කළා වූ අකුසලයේ බලවත්භාවය නිසාම නෝනා ඒ අකුසලය විසින්ම සංස්කාර පත්‍ය විඥානන් දැනීම් සකස් වෙනවා. තමාගේ ජීවිතය තමා විසින්ම මරා ගන්න. එතකොට දැන් එහෙම දිවිනසාගත්තට පස්සේ ඒ මහත්තයා දිව්‍ය ලෝකෙක ඉපදෙයිද? මනුස්ස ලෝකෙක ඉපදෙයිද? අපි දන්නේ නැහැ. ඒක අපිට ස්ථිර වශයෙන් කියන්න බෑ අවසාන චුතිසිත කොයි ආකාරයෙන් සකස් වුණාද කියලා. නමුත් නොනා එවැනි දිවිනසා ගැනීමකදී අනිවාර්යයෙන්ම ඊළඟ පටිච්ච සමුප්පන් උපත බර වෙන්නේ සතර අපායටමයි. එතකොට බලන්න අර අහිංසක ගෑනු දරුවෙක් ගෙල කපලා දාද්දි නොනා ඒ දරුවා මොනසා ද්වේෂයකින් ගැටීමකින් පටිගයකින්ද මැරෙන්නේ නැත්තේ? තමන්ගේ ආදරවන්තයා කියලා විශ්වාසයෙන් ඒ ආදරවන්තයාත් එක්ක ගමනක් යන්න ගිහිල්ලා ඒ පුද්ගලයා තමන්ව මරද්දී ඒ මැරෙන දරුවා ද්වේෂය නිසාම නොනා යක්ෂණියක් වෙලා ඉපදීමේ ප්‍රවණතාවයන් වැඩි. ද්වේෂය දරාගෙන එහෙමයි මැරෙන්නේ. මේ මං කියන දේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මං සාමාන්‍යයෙන් විය හැකි දෙයි මං කියන්නේ. තේරෙනවද? ඒ වෙනතු ඒ අයට අගෞරවයක් කරන අදහසින් නෙමෙයි. ඒ කියන්නේ අනාගතයේ එවැනි තත්වයන්ට පත් වෙන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනාගතයේ ද්වේෂය නිසා, වෛරය නිසා, මෝහය නිසා එවැනි දේවල් කරන්න සිතක් සකස් වුණොත් ඒ සිත යටපත් කර ගැනීම උදෙසායි මේ දේවල් කියන්නේ. එහෙම නැතු ඒ නැති වෙච්ච දෙන්නාට අගෞරව පිණිස නම් නෙමෙයි. මම මෙහෙම කියද්දි ඒ දෙන්නට ගෞරවයක් ලැබෙන්නේ මොකද ඒ දෙන්නගේ ජීවිත විනාශ වීම තුළ අනාගතයේ යම් කෙනෙකුට යහපතක් වෙන්න පුළුවන්. නමුත් ධර්මයක් හදාarලා ලෝක ස්වභාවය දැනගෙන හිටියානම් මේ தத்துவ ඊට වඩා වෙනස් වෙන්න තිබ්බා. එහෙනම් බලන්න දැන් ඒ දෙන්නා මිය ගියත් දැන් ඒ දෙන්නා නැවත ඊළඟ පටිච්ච සමුප්පන්න උපතකදී හමු වෙයිද? නෑ සර්. හමු වෙන්නේ නැහැ. නමුත් නොනා කවදා හරි සාරා සංක කල්ප ගානක් හරි ගිහිල්ලා ආයිමත් මනුස්සාත්මිකට ආවොත් ඒ වගේම මේ ගැහෙනු දරුවා ආයිමත් ඒ දුක පටිච්ච සමුප්පන්නෝ විඳලා එයත් නැවත මනුස්ස ජීවිතයකට ආවොත් සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවය තුළ ඔය ගෑනු දරුවා පටිච්ච සමුප්පන්නෝ ඔය පිරිමි මනුස්සයාගේ බෙල්ල කපලා දාලා මරනවාමයි. එහෙම නැත්තං ඔය පුද්ගලයා ඔය මැරිච්ච පිරිමි මහත්මයා නිකංගෝ අමනුස්ස ලෝකෙක ඉපදිලා ඉන්නවනම් අර ගෑනු දරුවා යකින්නක් වෙලා ඉපදිලා ඉන්නවනම් මේ ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතේදීම බෙල්ල මිරිකල නැත්තං අමුඅමුයි මරා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ නෝනා අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන ධර්මතාවය පටිච්ච සමුප්පන්නෝ නෝනා උපතෙන් උපතට උපතෙන් උපතට ඒ දැනීම අපි තුල සකස් කරලා දෙනවා. සංස්කාරයන්ට අදාළ ඒ නිසා අපි වියරු වෙන්න වියරු වෙන්න වියරු වෙන්න නොනා අනාගත ලෝකයේ වියරුවක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා අපි දන්නේ නැහැ අපේ පිටිපස්සේ මොන අකුසල් තියනවද කියලා. අපි සංසාරේ එක එක්කනා මරලා දාලා ඇති. අපි සංසාරේ එක එක්කනා බෙල්ල කපලා මරලා දාලා ඇති, බෙල්ල මිරිකලා මරලා දාලා ඇති, දූෂණය කරලා මරලා දාලා ඇති. ඒ වගේ අපේ පසුපස්සේ මොන අකුසල් තියනවද කියලා මම කියන්න දන්නේ නැහැ නෝනා. අපි එහෙම හිතන්නේ අන්නත් අවශ්‍ය නැහැ. නමුත් සමාජය තුළ වෙන දේවල් දකිද්දී අපිට තියෙන්නේ අපේ ආරක්ෂාව උදෙසා, අපේ ආරක්ෂාව උදෙසා එවැනි බලවත් අකුසල් අපේ පිටිපස්සේ තියෙනවා නම් දැන් ඒ අහිංසක සුන්දර ගෑනු දරුවා කවදාක්වත් නිවසෙන් පිටත් වෙලා එද්දී එවැනි අකුසලයක් තමා පිටිපස්සේ තියෙනවා කියලා දැක්කද? එයා දැක්කේ නැහැ. එයාට දකින්න සතියේ සීය තිබ්බේ නැහැ. එයා දැක්කේ නැති නිසා මෙයා අර මහත්මයා විශ්වාස කළා අවසානේ මහා ඛේදවාචකයෙකුයි සිද්ධ වුණේ. නමුත් දැන් අපිට හිතන්න අවස්ථාවක් තියෙනවා. අපිට දැන් අත්දැකීම් තියෙනවා සමාජය තුළ. හිතන්න
අපිට කවුරුන් නෝ එවැනි ගමනක් යන්න අඬ ගැහුවොත් හිතන්න අපි පිටිපස්සේ මොන අකුසල් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම යන ගමන සිල්පද බිඳීම උදෙසා යන ගමනක් නම් මම යන ගමන සංවර නොවු අසංවර ගමනක් නම් මම දක්ෂ වෙන්න ඕනේ එවැනි ගමන් වලින් වැළකීලා ජීවත් වෙන්න. ඒ නිසා මේ සිද්ධ වෙච්ච දේ පළවෙනි දේත් නෙමේ අවසන් දේත් නෙමේ. මේ වගේ බරපතල තියුණු විනාශයන් ඛේදවාචකයන් අනාගතේ අපේ සමාජය තුල අප්‍රමාණ සිදුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නෝනා මේවැ කාගේවත් වරදක් නෙමේ. අපිම රැස් කළා වූ සංස්කාරයන්ට අදාළව අපිට ඒ දැනීම සකස් වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට දැනීම සකස් උනේ තමන්ගේම පුතාට උතුම් පැවිදි උපසම්පදාව ලබලා දීලා ඒ ශ්‍රේෂ්ඨ දායාදය දෙන්න. නමුත් තවත් කෙනෙකුට හිත සකස් වෙන්නේ ඔව්ව බෙල්ල කපලා මරලා දාලා බලවත් වූ අකුසලයක් කරා ඒ ලෝකේ නෝනා.